මොබයිල් ෆෝන්ස්වලන රැම් එක. ඒ කියන්නේ රැන්ඩම් ඇක්සස් මෙමරි එක. සරලවම මේ රැම් එකෙන් කරන්නේ අපේ ඩිවයිස් එකේ ප්‍රොසෙසර්යකට අවශ්‍ය කරන ඩේටා ටික తాවකාලිකව රඳව ගන්න එක. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ iPhone වල තියෙන RAM එක කියේ. ගොඩක් වෙලාවට iPhone users ලවත් දන්නේ තමන්ගේ ඩිවයිස් එකේ RAM එක කියේ කියලා. එහෙනම් අද අපි බලමු 2007 රිලීස් වුණු iPhone first gen එකේ ඉඳන් 2023 රිලීස් වුණු 15 Pro Max එක වෙනකම් evolution of iPhone RAM. මේ ලිස්ට් එකේ පළවෙනි iPhone එක විදිහට ගත්තොත් 2007 රිලීස් වෙච්ච iPhone first gen එක ගන්න පුළුවන්. මේක RAM එක කියන්නේ MB 128ක් විදිහට. 2008 දී රිලීස් වෙන iPhone 3G එක. iPhone 3G එකේ RAM එක ඉන්නේ MB 128යි. එතනින් එහාට ගියාම 2009 රිලීස් වෙන iPhone 3G SL. MB 256යි. ඊට පස්සේ 2010 රිලීස් වෙන iPhone 4 එක. MB 512යි. ඒත් එක්කම 2011 දී රිලීස් වෙන iPhone 4S එක. මේක RAM එකක් MB 512යි. ඊට පස්සේ මුලින්ම 1GB RAM එකක් රිලීස් වෙන්නේ iPhone 5 එකේ. ඒ 2012 දී. ඊට පස්සේ iPhone 5C 2013, iPhone 5S 2013. ඒ device දෙකටත් 1GB තමයි RAM එක use කරන්නේ. ඊට පස්සේ ගත්තොත් iPhone 6S සහ iPhone 6 Plus එක 2014 රිලීස් වෙනවා. මේ දෙකටත් 1GB RAM එකක් තමයි Apple use කරන්නේ. එතනින් එහාට ගත්තාම මුලින්ම 2GB RAM එකක් පාවිච්චි වෙන්නේ 2015 රිලීස් වෙච්ච iPhone 6S එක. ඊට පස්සේ iPhone 6S Plus මේකත් 2015. 2016 දී රිලීස් වෙන iPhone SE 1 එක සහ iPhone 7 එක 7 Plus එක. මේ device තුනම 2016 රිලීස් වෙන්නේ iPhone 7 එක සහ SE එකේ 2GB RAM එකක් විදිහට එනවා. පළවෙනියටම 3GB RAM එකක් එන්නේ iPhone 7 Plus එකේ 2016. එතනින් එහාට ගියහම iPhone 8 එක රිලීස් වෙනවා 2017 දී 2GB RAM විදිහට. iPhone 8 Plus එක රිලීස් වෙනවා 3GB RAM විදිහට, එකක් 2017. ආයි iPhone X එක 2017 රිලීස් වෙනවා, එකක් 3GB RAM එකක් විදිහට. එතනින් එහාට ගත්තාම 2018 දී iPhone XR එක රිලීස් වෙනවා. XR එක 3GB RAM. XS එක, XS Max එක 4GB RAM. iPhone 11 එක, 11 Pro එක, 11 Pro Max එක තුනම 2019 රිලීස් වෙන්නේ, තුන්ම රිලීස් වෙන්නේ 4GB RAM විදිහට. SE2 නැත්තම් SE 2nd gen එක 2020 රිලීස් වෙන්නේ, මේක එන්නේ 3GB RAM විදිහට. 2020 12 series එක එනවා. iPhone 12 mini එක එනවා 4GB RAM. ඊට පස්සේ 12 එක එනවා 4GB RAM. ආයේ 2020 12 Pro, 12 Pro Max එකත් release වෙනවා 6GB විදිහට. එතනින් එහාට ගත්තාම 2021 ගත්තොත් iPhone 13 mini එක 4GB විදිහටත්, iPhone 13 එකත් 4GB විදිහටත් රිලීස් වෙනවා. ඊට පස්සේ 2021 අවුරුද්දේම iPhone 13 Pro එක සහ iPhone 13 Pro Max එක රිලීස් වෙනවා. ඒ දෙක රිලීස් වෙන්නේ 6GB විදිහට.
SE3 එක රිලිස් වෙනවා 2022 4GB RAM එකක් විදිහට. එතනින් හැර ගියම 2022 දිම රිලිස් වෙන iPhone 14 series එක 14, 14 Plus, 14 Pro, 14 Pro Max ඔය device හතරම රිලිස් වෙන්නේ 6GB RAM විදිහට. ඊට පස්සේ 2023 iPhone 15 රිලිස් කරනවා. 15 සහ 15 Plus එක රිලිස් කරන්නේ 6GB RAM විදිහට. එතනින් එහාට ගත්තාම 2023ම 15 Pro, 15 Pro Max එක රිලිස් වෙන්නේ 8GB RAM විදිහට. දැනට Apple භාවිත කරන්න තියෙන ලොකුම RAM එක. හරි, එහෙනම් අදට අපි මේ වීඩියෝ එක නවත්තනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. යන්න වෙන බර්න් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපිට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ටේක් කෑන් පීස්.